සුබ දවසක් සියලු දෙනාට. මම ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක අජිත් බස්නායක. ඇත්ත වශයෙන්ම අපි අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරේ, පහුගිය සතිය අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය කියලා කණ්ඩායමක් හදාගෙන කොළඹ මහජන පුස්තකාලයේ තිබ්බා මාධ්‍ය සාකච්ඡාවක්. ඇත්තවසම අපි එක දැක්කම ඒක බැලුවම අපිට දැනෙන දේ තමයි කවුද මේ 18 දෙනා? දැන් මේ කියනවනේ මහා ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඒ නිසා අපි පළවෙනිම අපි කියන්න කැමැති ඒ 18 දෙනා කියන කණ්ඩායමට ඔබගේ 18 දෙනාගේ නම් ටික කියන්න. එළියට දාන්න. මොකද ඒක ඒගොල්ලන්ට මේ රහස් රකින්න පුළුවන් කණ්ඩායමක් නෙමෙයි. කොහෙද ගිහිලා සාකච්ඡාවක් තිබ්බලු අනේ තප්පර දෙකක් ගියේ නැහැ රෙජිනල් කුරේ අමතුමාගේ බෙල්ලට තොණ්ඩුව දැම්ම එතන ඉරිපු කණ්ඩායම. ඒක නිසා අපි විශේෂයෙන්ම මේ දකින අය කල්පනා කරනවා මේ 18 දෙනා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකින්නට යන්නේ තමන්ගේ අනන්‍යතාවයවත් තහවුරු කරන්නේ නැති මේ වගේ කණ්ඩායමක් වටා කණ්ඩායමක් ඒක රාසි වෙයිද කියන එක. දැන් සමහරු කියනවා ජනාධිපතිතුමාට අභියෝග කරනවානේ පක්ෂ සභාපතිතුමාට මේ නායකත්වය තව කෙනෙකුට බාර දෙන්න කියලා. කුමක් සඳහාද නායකත්වය තව කෙනෙකුට බාර දෙන්න කියලා කියන්නේ? අපි මතක තියාගන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට වඩා වැටිච්ච අවස්ථාවල් තිබුණා. ඔබ දන්නවා 1977 මැතිවරණය පස්සේ අපි මොන තරම් පසුබෑමට ලක් වුණාද කියලා. ඒ පසුබෑම ලක් වෙච්ච හැම අවස්ථාවකදීම අපි පරාජය වෙලා තියෙන බිඳුන අවස්ථාවලදී. අපි 60 ජයග්‍රහණය කරන අපි 65 පරදින්නේ මොකද? අපි බිඳුන නිසා. අපි 77 පරදින්නේ මොකද? අපි බෙදුන නිසා නේද? කොල්ලිනාර්ද සිල්වා, එන්නම් පෙරේරලා ඒ වගේ කණ්ඩායම් අපිත් එක්ක හිටපු සම සමාජ පක්ෂ මේ සියලු පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වෙලා විවිධ හේතු කාරණා නිසා බෙදිලා ගිහලා ඡන්දිල්ල ප්‍රතිඵලය මොකක්ද උනේ? 77 මැතිවරණයේදී 6-5 බලයක් UMP ට අරන් දුන්නා. අපි සමහර ආසන පෙරදිලා තිබුණේ 77 මැතිවරණයේදී ඡන්ද 300න් 400න්. මොකක්ද එහෙනම් අපිට දීලා තියෙන පණිවිඩේ? අන්න බෙදුනම ලැබෙන ප්‍රතිඵලය. ඒක නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පහුගිය කාලයේදී ගන්නා ලැබු තීන්දුව తీරන ගත්තේ රට වෙනුවෙන්. එතුමා හැමදාමත් රට ගැන හිතුවා. දැන් මේ ඊනියා බෙදුම්වාදී කණ්ඩායම් එක්ක එතුමාගේ සම්බන්ධතාවයක් නැහැ. ඒක තහවුරු වෙලා තිබුණා. දිනෙන් දින මාධ්‍ය දිහා බලනකොට අපිට සමාජය දිහා බලනකොට අපිට පේන දේ තමයි දිනෙන් දිනම ජනාධිපතිතුමා රට ගැන හිතලා තීන්දුව ගන්නවා. එතකොට එක්සත් ජාතික පක්ෂේ කොහෙද තීන්දුව අරන් තියෙන්නේ? එතුමාලා තීන්දුව ගන්නේ රට ගැන හිතලා නෙමෙයි, බඩ ගැන හිතලා. දැන් බඩ පුරවා ගැනීමේ න්‍යායට ගිහිල්ලා අද TN එකත් එක්ක එකතු වෙලා මේ කරන ලද ක්‍රියාදාමයේ සැබෑ කාරණා ටික එළියට එනවා. වෙස් බැන්දට ඇතුළට වෙලා ඉඳලා වෙස් බැන්දලා ඇවිල්ලා අපි නටන්න ඕනේ එළියේ. හැබැයි අද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලුව ඉහමහා ගිහිලා තිබෙනවා. ඒ වගේම තමයි TN එකේ සුමන්දිරන් මහත්තයලා ඉල්ලන ඉල්ලීම් ටික දෙන්නට බැරි වෙලා තිබෙනවා. ඒවා දුන්න ගමන්ම මොකද වෙන්නේ? රණිල් වික්‍රමසිංහ මහත්තයාට යණේ නමන් නැති වෙනවා. ඒ නිසා අපි කියන්නට කැමැති විශේෂයෙන්ම ගම්පහ ආසන සංවිධායකවරයා හැටියට මම කියන්නට කැමැති මේ වෙලාවේ අපි කළ යුත්තේ අතිගරු ජනාධිපති පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශක්තියක් ලබා දෙන්න. මොකද හේතුව මම එහෙම කියන්නේ. දැන් සමහර අය කියනවා මේක වෙනවම ගිහිල්ලා අපි ඉල්ලමුලු UMP අපෙන් කන්නම කැන්ඩින්නවලු. මම නම් විශ්වාස කරන විදියට UMP මේ රටට ආදරය තියෙන කිසිදු දේශපාලඥයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යන්නේ නැහැ. සමහරක් වෙලාවට විවිධ නම් පාවිච්චි කරනවා. අපි දකිනවා සමහරක් තැන්වල චන්ද්‍රිකා බණ්ඩාරනායක නම පාවිච්චි කරනවා. අපි විශ්වාස කරන දේ තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනේ පක්ෂය කඩන පාප කර්මවලට එතුමිය සහයෝගය දක්වන්නේ. එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක්. එතුමිය පක්ෂයත් එක්ක ඉන්නවා කියන එක අපි දන්නවා. පහුගිය පළාත් පාලන මැතිවරණ අපි අවධානය යොමු කරමු. පහුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට අපි අවධානය යොමු කරා නම් අපි මේ බෙදීමේ ඵල විපාක තමයි අපිට දුන්නේ ජනතාව. අපේ පාක්ෂිකයෝ පොහොට්ටුවේ ඉන්නේ, අපේ පාක්ෂිකයෝ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ එතන ඉන්නේ. ඒගොල්ල මොකද්ද කිව්වේ? උඹලා මේ බෙදිලා ඉන්න තාක්කල් උඹලත් එක්ක අපි නැහැ. එහෙමනම් අද වෙලා තියෙන්නේ මොකද්ද? කඳවුරු දෙකක් හැදිලා තියෙනවා. රටට ආදරේ කඳවුර සහ රටට වින කරන කඳවුර. එහෙනම් තෝරගන්න ඕනේ මේ කියන 18 දෙනායි කණ්ඩායම රටට ආදරේ කරන කඳවුරට අපි එකතු වෙනවද? එහෙම නැත්නම් රට විනාශ කරන, රටේ තියෙන සම්පත් ටික විකුණන කණ්ඩායම එකතු වෙනවද? එහෙම නැත්නම් රටේ තියෙන සම්පත් ටික
කළමනාකරණය කරන ගමන් සහන ටික මහජනතාවට දෙන්න කවුරුට අපි එකතු වෙනවද කියන පණිවිඩය අපිට දෙන්න තිබෙනවා. ඒ නිසා ඉතින් පැහැදිලි අපි ඉල්ලීමක් කරන්න කැමති මේක ලංකාව පුරාම අපි සංවිධායකවරු හැටියට. අද මෙතන අපි බල මණ්ඩලය ඇවිල්ලා ඉන්නවා. අපි බල මණ්ඩලය අපි පැහැදිලිව අපි තීන්දුව අරන් තියෙනවා. අපේ පක්ෂයේ සභාපති ඉදිරියට තින්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. පක්ෂය ශක්තිමත් කරන්නත් මට හයිය තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා ඉදිරියට පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යන වැඩපිළිවෙලේ ඉන්නවා කියන එක මම කියන්නට කැමතියි.